මේ අවුරුත්තේ මුල් කාර්තුවේදි පවණක් ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක මුදලක් උපයා ගන්න ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඉදිරි අවුරුද්දේ ජනවාරි වෙනකොට ආණ්ඩුව සලකා බලමින් සිටිනවා මෝටර් රථ ආනයනය සඳහා අවසර දෙන්නට. අර වැටිච්ච රට දැන් ආපහු හරි තැනට ඇවිල්ලා ඉන්නවා, ඉතාමත් සුබදායි තැනකට. ඒ වගේම තමයි මැයි 4-5 දෙදින තුල උරුමය සින්නක්කර ඔප්පු බෙදා දීමත් හරහා තවත් 30,000 ඔප්පු ලබා දෙන්න සැලසුම් කරලා තිනවා. විශාල වෙනස්කමක් රටේ සිද්ධ වෙනවා. ඉතින් විවිධ දෙනා විවිධ විදිහට අර්ථකථනය කරලා තිබ්බා. මම දැක්කා සමහර අය කියනවා මේ ඔප්පු ලබා දීම තුළ ඒක විකුණලා ඒ පාරට බහින්න තමයි වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. කවුරුවත් කියන පළියට ඔහොම වෙනා නම් වෙලා නම් කී දෙනෙක් ජනාධිපති අපේක්ෂකයට ඉන්නේ? හැමෝම ජනාධිපතිවරු වෙන්න ඕන. මේ රට පිළි අරගෙන ඉවරයි. පරිණත අත්දැකීම් තියෙන වැඩ කරන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ රට කරන්න පුළුවන් කියලා. ආයෙත් ටෙස්ට් කරන්න නම් දෙයක් නැහැ.